ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ eBay එකෙන් ඔයාටම කියලා account එක හදාගන්නේ කොහොමද? ඉතින් ඒ හදාගන්න account එක හරහා ඔයාලට අවශ්‍ය කරන items ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා යාළුවනේ ඔයාලට මේ සම්බන්ධයෙන් ගොඩක් කරුණු දැනගන්න පුළුවන් වෙයි අද වීඩියෝ එක හරහා. ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඒ වගේම අපේ TC Academy YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට පල්ලෙන් තියෙන subscribe button එක click කරලා එයා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. ඉතින්
දෙයක්. ඉතින් ඒ තමයි ඔයාලා බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩම තියෙනවා ෆිල්ටර් කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයාලට හැම ඔන්ලයින් ෂොපින් සයිට් එකකම බලා ගන්න පුළුවන් ෆිල්ටර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ අයිටම් එකට අදාළව තමයි ඔයාලට මේකෙදි ෆිල්ටර් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කන්ඩිෂන් එක තියෙනවා. ඔයාලට මේ කන්ඩිෂන් කියන එකට ටිච් එක දාගන්න පුළුවන් යූස් වෙන්න පුළුවන් නැත්නම් ඕපන් බොක්ස් එහෙම නැත්නම් ඔයාලට නිව් යූස්. ඉතින් ඕනම දෙයක් මේ කන්ඩිෂන් කියන එකට ටිච් එක දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට තවත් බලා ගන්න පුළුවන් මොඩල් එක බලා ගන්න පුළුවන් ඒ වගේම ස්ටෝරේජ් එක කැපැසිටි එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ෆිල්ටර් කරගෙන රීසෙට් කියන ඔප්ෂන් එක ලබා දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට නිකන් මේක ෆිල්ටර් වෙලා ඔයාලා තෝරන අයිටම් එකම මෙතන දිනයාලා රෙකමන්ඩ් කරලා ලබා දෙනවා. ඉතින් ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද මේ iPhone එකක් මිලදී ගද්දි මෙයාලගේ ප්‍රයිස් රේන්ජ් එක වැටෙන්නේ කියලා. ඉතින් මා ටිකක් පල්ලට ගිය පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 89ක් ඩොලර් 119ක් මෙන්න මේ වගේ මුදලට ඔයාලට මේ iPhone මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට යාළුවනේ iPhone එකක් තෝරගන්නම්. ටිකක් පල්ලට ගිය පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Apple iPhone 8 Plus එකක් තියෙනවා 64GB gold color එකකින්. विस्तर डॉलर 139 කියලා කියන්නේ ලංකා මුදලින් කොච්චරද කියලා. ඒකට කරන්න තියෙන යාළුවනේ ඔයාලා ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් Google එක ඕපන් කරගන්න. එහෙම නැත්නම් Brave බ්‍රවුසර් එක ඕපන් කරගෙන ඔයා සර්ච් කරගන්න USD2LKR. එහෙම නැත්නම් USD2LKR කියලා සර්ච් කරගන්න. සර්ච් කරාට පස්සේ දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ඩොලර් එකේ වටිනාකම. එහෙම නැත්නම් ඩොලර් එකේ රේට් එක දැන් ලංකා රුපියල් වලින් කොච්චරද යන්නේ කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් යාළුවනේ රුපියල් 318.1 කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් අපි බලමු අර iPhone එකේ ප්‍රයිස් එක කොච්චරද කියලා. අපිට මෙතන බලා ගන්න පුළුවන් ඩොලර් 139ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි ආසන්න වශයෙන් ඩොලර් 140ක් ගාමු. ඉතින් 40ක් දැම්මම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මුදලක් තමයි ලංකා වටිනාකම වෙන්නේ. ඒ කියන්නේ ලංකා මුදලේ රුපියල් 44,521.15 වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ විදිහ iPhone 8 Plus එකක් 64GB gold color එකෙන් රුපියල් 45,000 වගේ මුදලකට මේ eBay කරා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපි තව iPhone එකක් බලමු මෙන්න මේ විදිහට පල්ලට ගිහිල්ලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ගොඩක් items තියෙනවා මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් ඩොලර් 164ක් කියන්නේ යාළුවනේ රුපියල් 52000 ගණන් තමයි වෙන්නේ. ඉතින් ඔයාලට ඔයා ගන්න item එක මෙන්න මේ විදිහට categorize කරගෙන ඔයාලට පුළුවන් ඔයාලා condition එක බලලා. ඉතින් ඔයාලා පල්ලට ගිය පස්සේ බලා ගන්න පුළුවන් about this item කියන කැටතේ මෙන්න මේ විදිහට condition එක, quantity එක, item number එක, brand එක, color එක මෙන්න මේ විදිහට ඔයාලගේ item එකේ about එක බලලා ඔයාලට සැටිස්ෆයි නම් අනිවාර්යයෙන්ම මේක අයිටම් එක බයි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකෙදි මම කලින් කිව්වා වගේ ඔයා ලංකා මුදලින් ඒ කියන්නේ හිතන්නේ ikman.lk එකට ගිහින් සර්ච් කරනවා යාළුවනේ සාමාන්‍යයෙන් iPhone price range එක කොච්චරද කියලා. ඉතින් එහෙම නැත්නම් වෙන සයිට් එකකින් හරි ඔයාලා mobile phones ගන්න හිතන් ඉන්න සයිට් එකකින් හරි සර්ච් කරලා බලන්න. දැන් ලංකා මුදලින් මෙන්න මේ විදිහ Apple iPhone 11 එකක ප්‍රයිස් එක යන්නේ කොහොමද කියලා ඉතින් සර්ච් කරලා ඒකත් එක්ක සංසන්දනය කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ අයිටම් එක මිලදී ගන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි යාළුවනේ ඔයාට අවශ්‍ය කරන iPhone එකක් eBay කරා buy කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා. ඒ වගේම ඔයාලා මුලින්ම කරන්න ඕන මම අර කලිනුත් කිව්ව කන්ඩිෂන් සේරම බලලා තමයි item එක මිලදී ගන්න ඕන. හරි ඊළඟට බලමු යාළුවනේ laptop එකේ price එක කොහොමද කියලා. ඉතින් මම මෙන්න මෙතනින් laptop කියලා search කරගන්නවා. හරි යාළුවනේ දැන් ඉතින් මම මෙන්න මේ විදිහට laptop කියලා search කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ laptop එකක් අපිට මෙයාලා recommend කරලා දෙනවා. सामान्य अभी कलुनुत बेलवा वगे तमाई मेके प्राइस रेंज गयाने डॉलर सीर वेडियन तमाई मेके अपीट आइटम्स बलागन पुलवांगे इतिंग अपीट अडवी का कोयागन पुलवांगे इतिंग एक निसा पल्लर गिला बलमु कोई वगे प्रमाण मेके प्राइस रेंज अपीट वेडियन कीला अमयालोने मेन मे विद्य डेल लैपटॉप तोर गणमा इत मेकने अभी कलिंग आईफोन वाले बेलो वगेम कंडीशन बलान इतना मतगत एक अनिवार्य बलान मुखद नेता ब्रांड न्यू की बैकेमो आड़ यूज कर ईटम मैके कंपनी मेके मेक यूज तीन सा ඉතින් දැන් අපි බලමු මේ අයිටම් එක කොහොමද කියලා. ඉතින් මේකෙත් කන්ඩිෂන් එක අපිට බලා ගන්න පුළුවන් යූස් කරපු අයිටම් එකක්. ඉතින් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් ක්වොන්ටිටි එක, එහෙම නැත්නම් අයිටම් නම්බර් එක, බ්‍රෑන්ඩ් එක, ටයිප් එක මෙන්න මේ විදිහේ සේරම විස්තර මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ආසන්න වශයෙන් ඩොලර් 52ක් වගේ තමයි වෙන්නේ.
ඉතින් අපි මේක කලිනුත් වගේම සර්ච් කරලා බලමු ඩොලර් 51 වටිනාකම දැන් රුපියල් වලට කොච්චරද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට 51 කියලා සර්ච් කරගන්නවා. ඉතින් රුපියල් 16218ක් වගේ තමයි වෙන්නේ මෙන්න මේ Dell i5 ලැප්ටොප් එක. ඉතින් ඔයාලට මේක රුපියල් 16000ක්, ඒ කියන්නේ 17000ක් වගේ මුදලකට මේක මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා හිතාගත්තාගෙන දැන් කොහොමද eBay එකේ price range කියන්නේ මේ ලැප්ටොප් වල ටැබ් වල. ඉතින් මේ හැම එකම ගොඩක් අඩු මුදලකට තමයි යාළුවනේ ඔයාලට මිලදී ගන්න ඕනේ මිලදී ගැනීමට ආයිටම් එක ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට වැඩි ගණක් ගෙවන්න ඕනේ නැහැ ලංකා රුපියල් වලින්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා හිතන්නේ ලංකා shop එකකට ගිහිල්ලා මේ වගේ ලැප්ටොප් එකක් ගන්නවා සාමාන්‍යයෙන් 30000 40000 වයින්නවා. ඉතින් use කරපයක් වුණත් දැන් ඔයාලා ගන්නවා නම් අනිවාර්යයෙන්ම රුපියල් 35000 40000 අතර තමයි යන්නේ. ඉතින් හැබැයි ඔයාලට පුළුවන් brand new එකක් වුණත් මෙන්න මේ විදිහේ මුදලකට ලබා ගන්න. දැන් අපි බලමු යාළුවනේ මෙන්න මේ විදිහේ ලැප්ටොප් එකක් ඩොලර් 149ක් වගේ තමයි වෙන්නේ. මේක කන්ඩිෂන් එක අපිට බලා ගන්න පුළුවන් new කියලා. ඉතින් මේක brand new එකක්. ඉතින් වා ටිකක් පල්ලට යන්න. පල්ලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක कंडीशन ने का ये टाइम लिफ्ट ऐटम नंबर इन हमें बलाकान पुलवा ब्रांड मेतनी वाट बलाकान पुलवा ඉතින් දැන් අපි මේක බලනවාලුනේ ඩොලර් 149. ඒ කියන්නේ ආතන්න වශයෙන් ඩොලර් 150ක් නේ. ඉතින් අපි බලමු ඩොලර් 150ක් කියන්නේ ලංකා රුපියල් වලින් කොච්චරද කියලා. ඉතින් ලංකා රුපියල් වලින් රුපියල් 47701ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ සාමාන්‍ය 50000 අඩුවෙන් තමයි ලැප්ටොප් එකක් යන්නේ. ඉතින් brand new ලැප්ටොප් එකක් නම් සාමාන්‍යයෙන් ඩොලර් 399ක් ඩොලර් 500ක් ඒ වගේ ගොඩක් ලොකු price range එකට යනවා. ඉතින් ඒකත් යාළුවනේ සාමාන්‍ය 1,34,000ක් වගේ තමයි ලංකා මුදලින් වෙන්නේ. ඉතින් මම බලා ගන්න මෙන්න මේ විදිහ අයිටම්ස් තියෙනවා. ඉතින් ඔයාලට ඩොලර් 45ක් වගේ මුදලකට තමයි මේක මිලදී ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා මෙන්න මේ විදිහ Lenovo ලැප් එකක් තියෙනවා ඩොලර් 869ක්. ඉතින් මේක නම් යාළුවනේ ගොඩක් ගණන්. ඉතින් ඔයාලට පල්ලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් සාමාන්‍ය price range එකට තියෙන අයිටම්ස්. ඉතින් මෙන්න මේ විදිහ තමයි යාළුවනේ ඔයාලා ලැප්ටොප් එකක් තෝරගන්නව නම් මම කලින් කිව්වා වගේම ඔයාලට ගොඩක් අඩුවට මෙන්න මේක රෙකමන්ඩ් කරලා ගෙන්න ගන්න පුළුවන් අයිටම්ස් ටිකක් තියෙනවා මේ eBay කියන online shopping site එකේ. දැන් යාළුවනේ බලමු टैबलेट क्या सर्च करने आलू ने मैंने मैं भी दिया था सर्च करने पास से आलू ने वाट हिता गाना बेरी प्राइस से किन तमाई वाल दे मैंने मैं टैबलेट बड़ा करने बुलाऊंगे ने इतने वाह हिता ने मैंने मैं भी दिए एंड्रॉइड टैबलेट एक डॉलर असुना व्याक के तमाई बने इतने वाट बड़ा करने बुलाऊं 10.1 इंच ये मन नेता वाट बड़ा करने बुलाऊं मैंने मैं गुडक वाटी ना මේ ටැබ්ලට් එක ඩොලර් 89ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි දැන් ගිහලා බලමු. ප්‍රයිස් එක බලන්න කලින් අපි බලන්න දැන් කන්ඩිෂන් එක. ඉතින් ඒක නිසා මේ කන්ඩිෂන් එක බැලුවට පස්සුවට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන new කියලා වැරලා තිනවා. ඉතින් brand new එකක්. ඉතින් ඒක නිසා අපිට පොඩ්ඩක් මේක ගැන විශ්වාසයක් තියෙන්න පුළුවන්. ඉතින් පල්ලට ගියට පස්සුවට බලා ගන්න පුළුවන් මේ කන්ඩිෂන් එක. ඒ වගේම quantity එක. ඉතින් quantity එක බලා ගන්න පුළුවන් මේක 158 දිනක් අරගෙන තිනවා. ඉතින් 158යි sold කියලා කියන්නේ යාළුවනේ 158 දිනක් විකුණලා. ඉතින් ඒ වගේම මේක process එක බලා ගන්න පුළුවන් octa core එකක් තමයි මේක. ඉතින් ඒ වගේ ඔයාලට මේක පිළිබඳව විස්තර වන්න පුළුවන් Google එක හරහා. එහෙම නැත්නම් අපිට මේකෙදි මේ about this item කියන එකින්ම මෙයා ලබා දීලා තියෙන නිසා අපිට මේකේ තවත් ලේසි. ඉතින් වැඩි කතා බහ වුණා යාළුවනේ අපි බලමු ඩොලර් 89 කියන එක. එහෙම නැත්නම් ඩොලර් 90ක වටිනාකම කොච්චරද කියලා. මම නම් හිතන්නේ යාළුවනේ ගොඩක්ම ගොඩක් පොඩි ගණක් තමයි වෙන්නේ. ඔව් ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් රුපියල් 30000ට වඩා අඩුවෙන් මේ ටැබ්ලට් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් දැන් යාළුවනේ ඔයාලට හිතෙනවා ඇති ලංකා මුදලට වඩා ගොඩක් අඩුවෙන් තමයි මේකේ ප්‍රයිස් එක යන්නේ. ඒ නිසා ඔයාලටත් මේ වගේ අයිටම් එකක් මිලදී ගන්න තියෙනවා නම් කියලා. ඉතින් යාළුවනේ ඔයාලා කරන්න තියෙන්නේ දැන් account එක හදලා තින්නේ. ඉතින් ඒක නිසා ඔයාලා අයිටම් එක buy කරනවා මම කලින් කිව්වා වගේ නේ. ඔයාලට buy වෙන්න එපා. දවස් 10ක් 20ක් ඇතුළත ඔයාලට අයිටම් එක ඔයාගේ අතට ලබා ගන්න පුළුවන්. හැබැයි තවත් පොඩි කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔයාලා අයිටම් එකක් ගන්නදී අනිවාර්යයෙන්ම ඒකට tax එකක් වදිනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයා ගෙනෙන අයිටම් එකකට පොඩි ගණන් නෙමෙයි ටිකක් ලොකු ගණක් tax එකක් වදිනවා. ඉතින් tax ගණන හරියටම මට කියන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලට කොහොම හරි අයිටම් එකක් ගන්නදී tax එකක් වදිනවා කියලා තමයි දන්නේ. ඉතින් ඒක හරියටම කන්ෆර්ම් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මෙහෙම තත්ත්වයක් ආවොත් ඒකටත් මම වීඩියෝ කරන් එන්න කොච්චර වගේ ප්‍රමාණයක් tax එක වදිනවද. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් මම කරුණු ටිකක් අරන් එන්නම්. හරි යාළුවනේ ඉතින් අද දවසේ ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති eBay එකේ account එක හදලා කොහොමද items ගෙන්නන්නේ. ඉතින් ඒ වගේම නොදන්න කරුණු ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා යාළුවනේ අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක දිගටම රැඳෙන්න. ඉතින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම enjoy කරා. එහෙම නැත්නම් වීඩියෝ එක ඔයාලා දැනුමක් ලබා ගත්ත කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාට තියෙන like button එක click කරලා අනිත් යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක recommend කරන්න. ඉතින් එහෙනම් යාළුවනේ channel එකත් subscribe කරගෙන යමු. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා සීල් දිනාටම වාසනාවන්ත සුබම සුබ දවසක්.